තවත් සතියක් අලුතෙන් ආරම්භ වෙනවා. අලුතෙන් සිතන පතන ඒ වගේම යහපත් සිතුම් පැතුම් ඉටුවන සුබදායී සතියක් වෙන්නට කියලා ප්‍රාර්ථනා කරමින් අපි අදත් පත්තරේ විස්තරෙන් මේ සතිය ආරම්භ කරනවා. අපි පත්තරේට අවධානය යොමු කරද්දී මේ දවස්වල කතා වෙන කාරණා ගැන ගොඩක් සටහන් තියෙනවා. ඒ අතරේ විශේෂම කාරණාවක් තමයි සීමා නිර්ණය. ඔබ දන්නවා සීමා නිර්ණ කතාව කොයි විදියට දාවි කියලා. ගෙනාපු එක්කෙනත් විරුද්ධව ඡන්දය දෙන තැනටයි සීමා නිර්ණය පත්ුනේ. තුනෙන් දෙකකින් තමයි මේ වார்த்தාව සම්මත කරගන්නට බලාගෙන හිටියේ. තුනෙන් දෙකකින් සම්මත කරගන්න හිටපු වார்த்தාව තුනෙන් දෙකකින් පරාජයට පත් වෙන්නට ගිය අවස්ථාව 139.0යි. විරුද්ධව 139යි, පක්ෂව 0යි. අපි අද කතා කරන්නේ මේ වார்த்தාව හදන්න ගිය මුදල් කන්දරාව ගැන කතාවෙන්. ලංකාදීප අද ප්‍රධාන ශීර්ෂ පාඨය එයයි. පැරදුණු වார்த்தාව හදන්න ගිය $212 වතුරේ රංජන් කස්තුරේලිය. පාර්ලිමේන්තුවෙන් ප්‍රතික්ෂේප කරනු පළාත් සභා සීමා නිර්ණ වார்த்தාව සකස් කිරීම සඳහා රුපියල් $212කට අධික මුදලක් වැය කර ඇති බව අනාවරණය වී තිබෙනවා. පළාත් සභා මැතිවරණ කොට්ටාස සීමා නිර්ණය කිරීම සඳහා පත්කරන ලද පස් දිනකගෙන් යුත් කමිටුවේ සියලු වියදම් වෙනුවෙන් එම මුදල් වැය කර තිබෙන බව පාර්ලිමේන්තු වාර්තා සඳහන් කරනවා. පුද්ගල පඩිනඩි, ගමන් වියදම්, සැපයුම්, නඩත්තු, සේවා කටයුතු, කාර්යාල උපකරණ, වාහන යන්ත්‍රෝපකරණ, මෘදුකාංග වර්ධනය, සේවක පුහුණුව හා චර්යා වර්ධන ආදී කටයුතු වෙනුවෙන් මෙම මුදල වැය කරන බව එම වාර්තාවල දැක්වෙනවා. පැරදුනා වාර්තාවක්. අරගෙන ආපු අයත් විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරා. එකක්වත් ඒකට පක්ෂව ඡන්ද හොයාගන්න නැහැ. විරුද්ධව නායක 139ක්ම තිබුණා. ඒ පැරදුණු වார்த்தාව හදන්න ගිය ලක්ෂ සංඛ්‍යාත මුදල හරියටම කියනවා නම් ලක්ෂ 212 වතුර කේරයි අද ලංකාදීපයේ ප්‍රධාන ශීර්ෂ පාඨයෙන් කතා කරන්නේ. දැන් මේ වார்த்தාව ගැන අමාත්‍යංශයත් කමිටුවේ සභාපතිත් කියන කතා දෙකක් මෙතනම පහලෙත් අරගෙන එනවා. වார்த்தාවේ බරපතල අඩුපාඩු රැසක් අමාත්‍යංශ ලේකම් කියන්නේ රංජන් කස්තුරේලියන්. පළාත් සභා මැතිවරණ කොට්ටාස සීමා නිර්ණය කිරීමේ වார்த்தාව සකස් කිරීමට පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශයේ සම්බන්ධයක් නැතයිද? එම වார்த்தාවේ බරපතල අඩුපාඩු තිබෙන බව අමාත්‍යංශය පිළිගන්නේ යයිද? පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශයේ ලේකම් කමල් පද්මසිරි ලංකාදීපයට සඳහන් කරනවා. සීමා නිර්ණ වார்த்தාවෙන් කොට්ටාස වෙන් කර ඇති ආකාරය පිළිබඳ විවිධ පාර්ශ්ව වෙතින් අමාත්‍යංශයට පැමිණිලි ගණ්ඩාවක් ලැබුණු බවද ලේකම්වරයා සඳහන් කරනවා. වෙන දැනුයි කතාවෙන් දැනුයි කියන්න ගන්න. වார்த்தාව අන්ත පරාජයකට ලක් වෙලා ගියාට පස්සේ කියන්න ගන්න. වார்த்தාවේ බරපතල අඩුපාඩු රැසක්ලු. ඒක පිළිගන්නවා කියලත් සඳහන් කරනවා. එතකොට විවිධ පාර්ශ්ව වෙතින් අමාත්‍යංශයට පැමිණිලි ගණනාවක් ලැබුණු බවත් දැන් සඳහන් කරනවා. ඒ අමාත්‍යංශ ලේකම්. ඒ අතරේ කමිටුවේ සභාපති කියනවා 100%ක්ම නිවැරදි. රංජන් කස්තුරිගේ තවත් වார்த்தාව. පළාත් සභා මැතිවරණයේ වෙනුවෙන් සකස් කළ සීමා නිර්ණය වார்த்தාව 100%ක්ම නිවැරදි බවත් පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ලේකම් නගන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් පළාත් සභා සීමා නිර්ණ කමිටුවේ සභාපති හිටපු මිනුම්පති කනගරත්නම් තවලිංගම් ලංකාදීපයට කියනවා. සීමා නිර්ණය වார்த்தාවේ අඩුපාඩු හෝ වෙනත් දෝෂ සම්බන්ධයෙන් ඕනෑම පුද්ගලයෙකු සමග හෝ ඕනෑම කණ්ඩායමක් සමග හෝ විවෘත සංවාදයකට පැමිණීමට තමා සූදානම් බවද ඒ සඳහා අභියෝග කරන බවද ඔහු කියනවා. අන්න ආවනම් හරි තව කවුරු හරි ඕනෑම සංවාදයකට එන්න සූදානම් ඒ සඳහා අභියෝග කරනවා කියලා. ඒතොර අමාත්‍යංශයේ පැත්තෙන් කියන්නේ වார்த்தාවේ බරපතල අඩුපාඩු රැසක් කියලා. එන්න ඒ පිළිබඳව සංවාද කරන්න. එතකොට බලාගන්න පුළුවන්කම ලැබී ජනතාවට මොකද්ද මේ කාරණාව කියලා. මේ අතරේ අද පත්තරේ කතාවක් දානවා ඇමති චම්පික රණවක කියපු දේශපාලනයේ විප්ලවකාරී වෙනසක් අවශ්‍යයි. බඩවල් කෝටි දෙකක් ගැන කතා කරනවාට වඩා මොළවල් කෝටි දෙකකින් මේ රට ගොඩනගෙන නවෝත්පාදනයේ නවමාවතට රට රැගෙන යා යුතු බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාටලි චම්පික රණවක කියනවා. එමෙන්ම අද රටේ දේශපාලන ක්ෂේත්‍රයේ හැර අනිකුත් සියලු ක්ෂේත්‍රවල මුල්පුටුවල සිටින්නේ රත්තරන් හැඳ කටේ තබාගෙන පැමිණි ප්‍රභු පැලැන්ති අය නොවන බවද අමාත්‍යවරයා කියා සිටිනවා. දේශපාලනයේ විප්ලවකාරී වෙනසක් අවශ්‍යයි කියලායි කියලා තියෙන්නේ. දේශපාලන ධාරාව ගමන් කරන ආකාරයට ඡන්දදායකයන් කොයි විදිහට දේ සඳහා ප්‍රතිචාර දක්වන්නේ?
එතකොට ඡන්දදායකයන්ගේ උනන්දුව කොහොමද? අද අදපත්‍රයේ ප්‍රධාන ශිෂ්‍ය පාඨයේ වෙනමම කතාවක්. මම දැන් කතා කරපු දේ ගැන අලුතින් ඡන්ද වරම් ඉල්ලන පිරිස අඩකින් අඩුවේ ඉන්දිකේ වාවිතාරණ ලියන්. වාර්ෂිකව ඡන්දීමේ නාමලේඛනයට ලියාපදිංචි වන පිරිස හරි අඩකට ආසන්න ප්‍රමාණයකින් අඩු වී ඇතැයි මැතිවරණ කොමිසම් සභාව සඳහන් කරනවා. 2015-2016 වසර සැසදීමේදී එක් වසරකට අලුතින් ඡන්දදායකයන් 350,000කට අධික ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇතැයි එම කොමිසම් සභාවේ සභාපතිවරයා සඳහන් කළා තියෙනවා. එහෙත් මේ වසරට අදාළ ඡන්දෙහිමි නාමලේඛනයට ලියාපදිංචි වීමේදී එම ප්‍රමාණය 175,000ක් දක්වා අඩු වී තිබෙන බවද ඔහු පවසනවා. මැදි වයසේ පුද්ගලයන්ගේ උනන්දුවද අඩු වෙලා ඡන්දය ඔබේ අයිතියකි සැප්තැම්බර් 6 වෙනිදාට පෙර ලියාපදිංචි වන්න. අලුතෙන් ඡන්ද වරම් ඉල්ලන පිරිස අඩකින් අඩු වෙලා. හැබැයි ඔබට මතක් කරන්නේ ඡන්දය ඔබේ අයිතියක්. ඒ තමයි පරමාධිපත්‍ය. සැප්තැම්බර් 6ට කලින් ලියාපදිංචි වන්න. මෙන්න මතක් කරනවා, ඒක අමතක කරගන්න එපා. ඒ අයිතිය තහවුරු කරගන්න, අයිතිය තියාගන්න, තබා ගන්න. ඔබට මතක් කිරීම කරන්න. මේ අතරේ අපි වෙනම කතාවකට දැන් අවධානය යොමු කරනවා. බස්නාහිර සභාවේ අර පස්ස පැත්තට සැපගෙනන පුටු. බස්නාහිර සභාවට 8,60,00,000ක පුටු 135ක් ගෙන්වන තීරණේ වෙනසක් නෑ. වාර්තා කරන්නේ Sunday Times ඇසුරින්. විවිධ පාර්ශ්වවලින් විරෝධතා එල්ල වුවත් බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් සඳහා සුඛෝභෝගී පුටු මිලදී ගැනීමට පළාත් සභාව රුපියල් 8,60,00,000ක් වැය කරනු ඇත. එකක් රුපියල් 6,40,000ක් බැගින් වන පුටු 135ක් සැපයීම සඳහා බෙල්ජියමේ සැපයුම්කරුවෙකුට ඇනුමක් බාර දී ඇතැයි බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයා කියනු. බස්නාහිර සභාවේ මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 104කි. මේ අනුව වැඩිපුර පුටු 31ක් ඇනවුම් කර ඇත. වැඩිපුරත් 31ක් දාලා නිකං හම්බේනෝ නම් කමන්නෑ, වැඩිපුර එව්වා. එව්වත් 31ක් දාලා ඔක්කොම 135ක් ඉන්නේ 104යි. පත්තරේ වාර්තාවට අනුව කතා කරන්නේ පස්සට සැපදෙන පුටු තීරණයේ වෙනසක් නැති හැඩයි. කීප දෙනයි ඒ තීරණයට විරුද්ධ වුණේ නේද? ඒ අතරේ මේ 135ම ගෙන්වයිද බලාගෙනෙමු. පෞගේ දාසක පළාත් සභාව රැස්වුණු වෙලාවේ ගොඩක් අය පුටු වෙනුවෙන් කතා කරපු හැටි බලාගන්න තිබුණා. ඒ අතරේ ඇමති ටීබී කියන කතාවක් මේ. යාපහුව දියවර උළෙලට ආසනයේ එකම මන්ත්‍රී වන මට ඇරියුමක් නැහැ. මොරගොල්ලාගම සිසිර වාර්තා කරන්නේ. වයඹට ජලය ගෙනීමේ දෙවන අදියර යටතේ පොල්පිති ගම පෙරේදා පැවති උත්සවයට ආසන එකම මන්ත්‍රීවරයා වන තමාට ඇරියුම් නොකළ බවත්, තමාගේ නම පවා ඉවත් කිරීමට ඇතමුන් කටයුතු කර ඇති බවත් හිටපු ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටීබී ඒකනායක සඳහන් කිරීමක් කරනවා. ටීබීගේ අලුත්ම කතාව ඒ. ආසන එකම මන්ත්‍රී වන තමන්ට ඇරියුමක් නැහැ කියලා කියපු ආකාරයයි අපි පත්තරයෙන් දක්නට ලැබුණේ. මේ අතරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේදී ලංකාව ගැන විශේෂ වාර්තා දෙකක් ලියන්නේ චාමර සම්පත්. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ ක්‍රියාකාරී කමිටු දෙකක් විසින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් සැකසන ලද විශේෂ වාර්තා දෙකක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව පිළිබඳව ආපු කතාව. ඊළඟට දුම්රිය මේගොල්ල වැඩ වර්ජනයක් කරනවා කියලා කියන්නේ 29 වෙනිදා රෑ ඉඳන්. ඒ කියන්නේ 30 වෙනිදා දවස තමයි ගණ්ඩ වෙන්නේ. දුම්රියේ වැටුප් විෂමතා අද විසඳන බවට වැටුප් කොමිසමෙන් ප්‍රකාශයක්. එච්.අයි. තුෂාර ලියයි. ප්‍රතිඵල නැත්නම් 29 මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක්. දුම්රිය ස්ථානාධිපති නියාමක රේදුරු හා පාලකවරුන්ට ඇති වී තිබෙන වැටුප් විෂමතා අද සවස් වන විට විසඳන බවට වැටුප් කොමිසම ප්‍රකාශ කර ඇතැයි දුම්රිය එන්ජින් රියදුරු සංගමය සඳහන් කිරීමක් කරනු. වර්ජනය යයිද නවතීද? ඒකට ප්‍රශ්නාර්ථය තියලා අපි යනවා දැන් මහනුවරට. ඇයි අපි මහනුවරට යන්නේ? ඔබ දන්නවා ඇසල පෙරහැරේ කතාව පෞගිය දිනවල කතාබහට ලක් වුණා. ඒ අපූර්ව අවස්ථාවක් අද අදපත්තරේ ප්‍රධාන පිටුව චාරූපයක් ඇසුරින් අරගෙන එනවා. ඒකට ශිෂ්‍ය පාඨයකුත් දීලා තියෙනවා. චාරූපයේ ඉන්නේ විශේෂයෙන්ම පොලිස්පති. ශිෂ්‍ය පාඨයේ තියෙන්නේ භාවනාවෙන් නර්තනයට. චාරූපය ගන්නේ ශමීර රාජපක්ෂ. මානුර දල්දා පෙරහැරේ අවසන් රන්දෝලි පෙරහැර 25 වෙනිදා
පොලිස්පති පූජි ජයසුන්දර මහතා වඩාත් සක්‍රියව කටයුතු කරන දැක්ගත හැකි වුණා. පෙරහැර දවසේ විටක හිස්රැස්ම ගලවා පෙරහැරට ආචාර කරමින් තවත් විටක පෙරහැරේ නර්තන කණ්ඩායම් දිරිගන්වමින් සිටින පොලිස්පතිවරයා දෙස පෙරහැර නැරඹීමට පැමිණි ජනතාවගේ විශේෂ අවධානයක් යොමු වුණු දැකගත හැකි වුණා. මේ දැක්වෙන්නේ උඩරට නැටුම් කණ්ඩායමක් සිය නැටුම් ඉදිරිපත් කරන අතරතුර ඒ තාලයට පාද තබන පොලිස්පතිවරයායි. ඔන්න බලන්න, ඔබට බලන්න පුළුවන්. ඒකට තමයි ශීර්ෂ පාඨය දීලා තියෙන්නේ, භාවනාවෙන් නර්තනයට. කොහමද ඒක? හොඳයි, ඒ අතරේ අපි යනවා මහනුවර පෙරහැරේ දිය කැපීමේ මංගල්‍ය අවස්ථාවක් ඔබට දැන් ඡායාරූපයකින් පෙන්න. මහනුවර ඓතිහාසික ඇසළ මහා පෙරහැර පසුගිය ඉරිදා අලුයම නිමා කරන පුරාණ චාරිත්‍රානුකූලව ගැටබේ මහවැලි ගන්තොටේදී මහනුවර සිවුමා දේවාලවල බස්නායක නිලබරගේ උපදෙස් පරිදි ඒ ඒ දේවාලවල කප් මහත්වරු දිය කැපීමේ මංගල්‍යය සිදු කළා. ජේල් ජයසිංහ ඒ ඡායාරූපයක් තමයි මේ අරගෙන එන්නේ. සාම්ප්‍රදායානුකූලව පෙරහැර සාර්ථකව නිම කළ බව මහනුවර ජනපති මැදුරට පැමිණ ජනපතිට දැන්වීම. ඇසල පෙරහැර සාර්ථකව නිම කළ වගේ දැනුම් දෙමින් මේ අවස්ථාවයි චාරූපයේ දකින්නේ. ලංකාදීප පත්‍රයේ ප්‍රධාන පිටුවේ අද ප්‍රධාන චාරූපය. යාතරේ මහනුවර සිට ජනාධිපතිවරයා තවත් අවස්ථාවකට එක් වුණා. ඒ අවස්ථාවේ චාරූප වාර්තාව මෙන්. ශ්‍රී දළදා මාලිගාවේ රන් වියන යලි ප්‍රතිසංස්කරණය කර සුබ නැකතින් පූජා කිරීම ජනපති අතින් ඒ සඳහා චාරූපයි දැන් බලා ගන්න පුළුවන් කවතේ. අපි සූදානම් ඒ සම්බන්ධ වැඩිදුර වාර්තාවකට ඔබව රැගෙන යන්න. මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණ දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගත්තා. ජනාධිපතිවරයා ඉන් අනතුරුව ප්‍රතිසංස්කරණය කරනු ශ්‍රී දළදා මාලිගාවේ රන් වියන විවෘත කළා. 1987 වසරේදී ඉදිකරුණු වර්ගඩි 3450 කින් යුත් රන් වියන මීට පෙර ප්‍රතිසංස්කරණය කරුණේ 2002 වසරේදී. ඉන්නතුරුව අස්කිරිය ගිරිගේ විහාරස්ථානයේ වෙත පැමිණි ජනාධිපතිවරයා විහාරස්ථානයේ ඉදිකරුණු ශ්‍රවණාගාරයේ සහිත නව ගොඩනැගිල්ල සංඝ සතු කොට පූජා කළා. අස්කිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වේඳුරුවේ උපාලි හිමියන් රචිත ගල් පිළිමය කෘතිය ජනගත කිරීමේ උත්සවය ගිරිගේ විහාරස්ථානයේදී පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙතර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සිව් මහා දේවාලයන්හි සහ පිටිසර දේවාලයන්හි බස්නායක නිලමේවරුන් සමග පෙරහැරින් අද පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයට පැමිණියා. ඒ අසල පෙරහැර මංගල්‍යය සාර්ථකව නිමා කළ බවට චාරිත්‍රානුකූලව සංදේශයක් මගින් ජනාධිපතිවරයාට දැනුම් දීමටයි. මෙවර පෙරහැරේදී දක්ෂතා දක්වූ ශිල්පීන් ඇගීමද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් එහිදී සිදු කෙරුණා. ඒ වාර්ෂික පෙරහැරේ තිබෙන ඓතිහාසික පසුබිමත්, සංස්කෘතික වටිනාකම්, බෞද්ධ සංස්කෘතියේ තිබෙන වටිනාකම්, ඒ තුළ අපේ සමාජය තුළ විනය, හැදියාව, හික්මීම, අපේ සංස්කෘතිය ආරක්ෂා කිරීම, අපේ සංස්කෘතික අංශයන් ප්‍රවර්ධනය, ශක්තිමත් කිරීම, ඇගීමට ලක් කිරීම, මේ කරුණු ඉස්මතු වෙනවා, ඒවා සිහිපත් කරනවා. මේ අතරේ අපි තවත් කතාවක් ගන්නවා මෞබිමෙන්. ජනපති හෙට නේපාලයට පහන් විජේසේකර එළිය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට නේපාල සංචාරයක් සඳහා පිටත්ව යාමට නියමිතයි. ඒ බෙංගාල බොක් ආශ්‍රිත කලාපීය රටවල තාක්ෂණික සහ ආර්ථික සහයෝගිතාව අරමුණු කරගත් හතරවැනි බිම්ස්ටෙක් සමුළුවට සහභාගී වීම සඳහායි. මේලඟ සටහන් පෙළට දැන් අපේ අවධානය යොමු කරනවා. ජනතාවට වාසි දෙන්න ආණ්ඩුවෙන් වැඩ ගොඩක්, රුචිර දිලාන් මදුසංකයි ලියන්නේ. ඉදිරි මැතිවරණ ඉලක්ක කරගනිමින් ග්‍රාමීය ජනතාවට වැඩි වාසි සැලසෙන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය තීරණය කළලු. ආණ්ඩු පක්ෂයේ සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුටම ආසනයේ වැඩ කටයුතු සඳහා කෝටි දෙකක් ලබා දීම, උපාධිධාරීන් 7500කට අලුතින් රැකියා ලබා දීම, සමෘද්ධි නිලධාරීන් 7500ක් අලුතින් බඳවා ගැනීමද මේ ව්‍යාපෘති වලට අයත් බව ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් මෞබිම් පත්තරේට සඳහන් කිරීමක් කළාලු. ව්‍යාපෘති එනවා, අරවා මෙව්වා, ඒ අතරේ මතක් කිරීම කරන්නේ ඔය අධීක්ෂණය කරන්න කට්ටිය දැම්මම දේශපාලනය කියලා කියන්නේ සේවාවක්, ස්වේච්ඡාවෙන් ගිහිල්ලා අධීක්ෂණය කරන්න. ඒකට අරදීමනා මේදීමනා ගන්න නැතුව ගණ්ඩාපුව නතර කරපු ආකාරයත් අපි දන්නවා නේද? ඊළඟට මෙතන කියන්නේ ජනතාවට වාසි දෙන්න ආණ්ඩුවෙන් වැඩ ගොඩක් කියලා. හැබැයි මේ අතරේ මෙතන කියන්නේ ගෑස් මිල සූත්‍රය යලිත් මහින්ද නිශ්ශංක ලියන්.
ගෑස් සඳහා වන මිල සූත්‍රයේ නැවත හඳුන්වා දීමට පාරිභෝග කටයුතු පිළිබඳ අධිකාරිය පියවරගෙන තිබෙනවා. ලබන මාස මැද භාගයේදී පමණ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන මෙම ගෑස් මිල සූත්‍රය සඳහා ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් කැමැත්ත පළ කර ඇතැයි පාරිභෝග අධිකාරිය ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කරනවා. කීයකින්ද ගෑස් වැඩිවීමක් ගැන කතාවක් ආවා. ඒක තාවකාලිකව නතර වෙලා දැන් තියෙන්නේ. ඒ අතර තමයි මිල සූත්‍රයෙන් ආදරණ. එතකොට ඔක්කොම ඒක පිටින් යන්නත් පුළුවන්කම තියෙනවානේ නැද්ද? මේ අතරේ මෞබිම් පත්‍රයට නැවත අවධානය යොමු කරන්න සූදානම්. වයස 35 ත්‍රිවිල් නීතිය ඉදිරියේදී එනවා. ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යගේ ප්‍රකාශයක්, ප්‍රසාද් මංජුගේ වාර්තාව. වයස අවුරුදු 35ට වැඩි පුද්ගලයන්ට මගී ප්‍රවාහනය සඳහා තීරෝදාත රියදුරු බලපත්‍ර නිකුත් කිරීම ඉදිරි දිනකදී නීතියක් බවට පත්වුවද එය දැන්ට ත්‍රිරෝදාත පදවන 112ක් පමණ වන පුද්ගලයන්ට බලපාන්නේ නැතයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මෞබිමට ප්‍රකාශ කිරීමක් කළා තියෙනවා. දන්න ඒ කියන්නේ ඒක තාම අයින් කරගන්න කටයුත්තක් නෙමෙයි නේද? ආපු එක නතර කරුණා. ජනාධිපතිතුමා ඒ ක්‍රියාමාර්ගයේ ඉදිරියට අරගෙන යෑම නතර කරනු ලැබුවා. නමුත් ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන කාරණාවෙන් ගෙන ආපු අයට තවදුරටත් කොයි වෙලාවෙ හරි ඇතුළට අරගෙන යන්නට අවකාශ තියෙනවා වගේ දෝ පේන්නේ. මේ අතරේ පොය දවසේ අධිවේගයේ ආදායම ගැන මෙහෙම කතාවක් දාලා. පෝදා පැය 24 තුළ අධිවේගයේ ආදායම මිලියන 30යි. කොළඹ පෙරේ රයිලියන්. වාහන 110,000ක් ගිහින් එහෙමත් දාලා තියෙන අයරු බලන්න පුළුවන්. මෙහෙම කියවමු අපි. පෙරේදා පෙරවරු 6 සිට ඊයේ පෙරවරු 6 දක්වා වූ කාලය තුළ රුපියල් මිලියන 30කට අධික ආදායමක් අධිවේගී මාර්ගවලින් උපයාගෙන තිබේ. විරාමයක් කරන් එන්න. අද මෞබිම් පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨ දෙකයි. දෙපැත්තේ දාලා තියෙන්නේ. දකුණු පැත්තෙන් පටන් අරන් වම් පැත්තට එමු. මහසමන් දේවාලයේ හිටපු නිලමේගේ ගැහිල්ල එළියට කුරුවිට පියතිලක කරන වාර්තාව. පසුගිය කාලයේ සබරගමුව මහසමන් දේවාලයේ අක්‍රමිකතා රැසක් සිදු ඇති බවට දේවාලගම් වැසියෙක් කළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් හා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණ සිදු කරන බෞබිම් ප්‍රධාන ශේෂ පාට දෙකෙන් එකක් ඒකේ. අනිත් එක එතනට එහෙම යනවා. ඔබට මතක ඇති පසුගිය සෙනසුරාදා හිරු ප්‍රවෘත්ති වලින් මේ පිළිබඳව කතා බහට ලක් කළා. අර අලියෙකු බලා ගන්න අවස්ථාවේදී අලියෙකුට ලක්ව ඇති විපත, පත්ව ඇති විපත, දම්වැල නිසා කකුලට තුවාල සිදුවේ තිබෙන ආකාරය. අද ඒක මෞබිම ප්‍රධාන ශේෂ පාට දෙකෙන් එකක් කරගෙන. දෙවිනුවර විෂ්ණු දේවාලයේ කල්නට දසවද දීලා ගන්දර නිලුකා සහ තියගොඩ කැලුම් ලියත් අර කකුල පේනවද බලන්න පොඩ්ඩක්. ඔක පේන්නවා ප්‍රවෘත්තිවල. හිටපු ජනපති ප්‍රේමදාස 89 දී තෑගි කළ අලියෙක්. වැස්සට තෙමෙන් අව්වට වේලෙන් එක තැන ගස් බැඳලා තියලා ගැට ගහපු දම්වැල කකුලටම හාවෙලා ඒ අවස්ථාව තමයි චාරූපේ දකින්. එයාද ප්‍රධාන ශිෂ්‍ය පාඨයකට පත්තරයක් ගෙනෙන විදිය. අර කියන්නේ ගැට ගහපු දම්වැල කකුලටම හාවෙලා කියලා. ඊළඟ සටහනට අවධානය යොමු කරමු. කරාපිටියේ දොස්තරලාට මරණ තර්ජන. වෛද්‍ය කණ්ඩායම් දෙකක් අතර ගැටුමක්. ඉමදුවේ විතාන වසම්ගේ වාර්තාව. බලන්න මේ කතාව මෙහෙමයි කියන්නේ. නන්නාඳුනන පිරිසක් ගාල්ල කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ වාහන ගාල් කරන ස්ථානයේ අලව ඇති පෝස්තරයක් නිසා වෛද්‍යවරුන් කාර්ය මණ්ඩලය හා රෝගීන් නොසන්සුන්තාවයට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග කියනවා. අදාළ පෝස්තරයෙන් දැක්වෙන්නේ ගාල්ල කරාපිටිය රෝහලේ රත ගාල් කරන එක් ස්ථානයක් අගෝස්තු 27 දින සිට විශේෂඥ වෛද්‍යවරුන්ට පමණක් සීමා කරන බවත් ඒ සඳහා එම විශේෂඥ වෛද්‍යවරුන් වෙනම පාස් එකක් ලබාගත යුතු බවත් AFNS යන අනවර්ත නාමයෙන් සඳහන් මෙම දැන්වීම මගින් දැනුම් දී ඇත්තේ අගෝස්තු 27 දින සිට උදෑසන 8 සිට 4 දක්වා විශේෂඥ වෛද්‍යවරුන්ගේ හැර වෙනත් කිසිදු පුද්ගලයෙකුගේ වාහන මේ ස්ථානයේ ගාල් නොකරන ලෙසයි. කෙසේ නමුත් ගාල්ල කරාපිටිය රෝහලේ කිසිදු කාර්ය මණ්ඩලයක් මෙම AFNS නැමැති සංවිධානයක් හෝ සමිතියක් පිළිබඳ නොදන්නා බව එම කාර්ය මණ්ඩලය සඳහන් කරනවා. අර මොනාරි කරාම
මොනහරි කණ්ඩායම් අර පෝස්ටර් ගාලා වගකීම් බාර ගන්නවා කතන්දරයක් මතක් වුණා මේ සංවිධානයේ කවුද කියලා කවුරුත් දන්නේ නැහැ කියන කතන්දරයත් එක්ක පහුගිය දවස්වල වෛද්‍ය ෆයිට් එකක් දක්නට ලැබුණා දැන් කරාපිටියේ දොස්තරලාට තර්ජනලු වෛද්‍ය කණ්ඩායම් දෙකක් අතර ගැටුමක් කියලා මේකේ දාලා තියෙනවා මේ අතරේ කොළඹ අගරදු ගුරුන් වහන්සේ කරපු ප්‍රකාශයක් ගැන කතාවකට යන්න සූදානම් වෙන්නේ මද්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට එරෙහිව නැවත නැවතත් උන්වහන්සේ හඬ නගන ආකාරය දක්නට ලැබුණා මද්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් එල්ලා මරන්න බැරි නම් දූපතකෝ රඳවා තබන්න මට වෙඩි තිබ්බත් මද්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙලට පෙරමුණ ගන්නවා කොළඹ අගරදු ගුරුතුමෝ ඇමති රාජිත් හමුවේ කීති එම අවස්ථාවේ චාරූපයක්ද සමගින් පත්තරේ වාර්තා කළා තියෙනවා. මේ අතරේ සිග්නිස් සිනමා සම්මාන උළෙලේ අවස්ථාව අපිට දක්නට ලැබුණා පහුගිය දවසේ. මේහි චාරූප අවස්ථාව. සිග්නිස් සිනමා සම්මාන උළෙලේ වසරේ නිර්මාණශීලී හොඳම නළුවා නිලිය සම්මානයට පාත්‍ර වුණු අවස්ථාව දක්නට ලැබෙනවා. අපි ඒ පිළිබඳ වාර්තාවකුත් ඒ වගේම අගරදු ගුරුතුමන් අර කතාව කියපු තැන ගැනත් වාර්තාවට යමු. හතලිස්සෙක්වැනි සිග්නිස් උත්තමාචාර උළෙල ඊයේ පස්වරුවේ අගරදුගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සමන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගැනීමට රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි මහතා සමත් වූ අතර හොඳම නිලියට හිමි සම්මානය දිනාගත්තේ සමනලී ෆොන්සේකා මහත්මියයි. හොඳම අධ්‍යක්ෂණය වෙනුවෙන් විමුක්ති ජයසුන්දර සම්මානයට පාත්‍ර වූ අතර හොඳම සිනමා නිර්මාණයේ ලෙස සම්මානයට පාත්‍ර වූයේ ප්‍රේමය නම් චිත්‍රපටයයි. ශ්‍රී ලංකාව තුළද නිෂ්පාදනයක සාර්ථකත්වය එයින් ලැබෙන ධනලාභය මත පමණක් තීන්දුව කරනු ලැබීමට යොමු වෙමින් පවතී. ඒ නිසාම කලාත්මක වටිනාකමකින් යුත් නිෂ්පාදන බොහෝ විට අසාර්ථක වන අවස්ථාද අපට දැකගත හැකි. හොඳ අභියෝගාත්මක සිනමාපට හා ටෙලි නාට්‍ය නැතිවා නොවේ. එහෙත් ඒවා ආර්ථික වශයෙන් එතරම් සාර්ථක නොවන ඒවා විය හැකිය. මෙහිදී උසස් මට්ටමේ වැඩසටහන් වැඩි වැඩියෙන් නිෂ්පාදනය කිරීමට අප තරුණ කලාකරුවන්ට පුහුණුව මෙන්ම ආර්ථික පහසුකම් සැලසීමද අපමණ ලෙස බදු අය කරනු ලැබීම වැනි දෙයින් වැළකී සිටීමද වඩාත් ප්‍රශස්ත නිර්මාණ බිහි කිරීම සඳහා දිරිමත් කිරීමද රජයේ යුතුකම් වන බව මගේ හැඟීමයි. මේ අතර අතිඋතු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අතර හමුවක් රාගම තේවත්ත ශ්‍රී ලංකා අප ස්වාමිදුවගේ ජාතික බැසිලිකා සිද්ධස්ථානයේදී අද සිදු වුණා. ඒ පිළිබඳ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන සෞඛ්‍ය අමාත්‍ය සමාධි ඒකකය සඳහන් කරන්නේ මේ මහමුවේදී මද්රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දඬුවම් ලබා දිය යුතු බවට ආ යෝජනාව සම්බන්ධයෙන් කාදිනල් හිමිපාණන් අදහස් පළ කළ බවයි. මද්රව්‍ය භාවිතයෙන් දරුවන් බේරා ගැනීමට තමන් බලාපොරොත්තු වන බවත් මද්රව්‍ය ජාවාරම්කරුවන් මරණ දඬුවමට ලක් කළ නොහැකි නම් දූපතක හෝ රඳවා තැබිය යුතු බව කාදිනල් හිමිපාණන් මෙහිදී අවධාරණය කර තිබෙනවා. එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ තමන් වෙඩි ප්‍රහාරයකට ලක්වත් මද්රව්‍ය උවතුරෙන් දරුවන් ආරක්ෂා කරගත යුතු බව කාදිනල් හිමිපාණන් සඳහන් කළ බවයි. ඒ පුවත්වලින් පස්සේ පත්තරේට නැවත අවධානය යොමු කරනු. අර පෞගිය දාසේ පෙරේදා ආමංගල උත්සවයකට සහභාගිවෙන්නට පැමිණි අවස්ථාවේ සිදුවුණු හමුවීම චන්ද්‍රා රාජපක්ෂා භාවයේ ජනපති සෝ පළ කරමි. ජනාධිපතිතුමා පෙරේදා උදෑසන වීරකැටිය මැදිමුලට ගොස් හිටපු ජනාධිපතිතුමාගේ බාල සොහොයුරු අභාවප්‍රාප්ත චන්ද්‍රා රාජපක්ෂගේ දේහයට අවසන් ගෞරව දැක්වුවා. ඉන් අනතුරුව ජනාධිපතිවරයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හිටපු කතානායක චමල් රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්තුරුන්ට ශෝකය පළ කළ අවස්ථාවයි මේ චාරූපය බලන්න පුළුවන්කම තියෙන්නේ. බොදනාගේ අවධානයට පාත්‍ර වුණු අවස්ථාවක් බවට මේ විශේෂ අවස්ථාව පත් වුණා. ඒ චාරූප අවස්ථාවක් තමයි ඔබ ලංකාදීප පත්තරෙන් අද දැක්කේ. මෙතරේ බුදුදහම විකෘති කිරීම වළක්වන්න ව්‍යවස්ථාවේ නම්වෙනි වගන්තිය බලගන්වන්න බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය ජනපතිගෙන් ඉල්ලයි. බුදුන් වහන්සේට නිගා කිරීම බුද්ධ ධර්මයේ විකෘති කිරීම හා පිළිගත් බෞද්ධ සංස්කෘතික සම්ප්‍රදායන් අවමානයට ලක් කිරීම ආදී වළක්වාලීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නම්වෙනි වගන්තිය සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථ විග්‍රහයක් ලබාගෙන ඒ බලාත්මක කරන ලෙස බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය ජනාධිපතිතුමාට ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටින. නැවත අපි මාරු වෙනවා දිවයින පත්තරේ ප්‍රධාන පිටුවට. මින්නේරිය වනජීවි නිලධාරීන්ට පහර දී අත්අඩංගුවේ සිටි දීවරයා රැගෙන යති කරුණාරත්න ගමගේ එළියන්.
මින්නේරිය ජාතික වනෝද්‍යානයේ වනජීවී කාර්යාලයට ඊයේ රාත්‍රී 7ට පමණ කඩාවැදුණු මින්නේරිය වැවේ ධීවරයන් 100ක් පමණ පිරිසක් වනජීවී නිලධාරීන්ට පහර දී තම අත්අඩංගුවේ පසු ධීවර කාර්මිකයෙකු බලහත්කාරයෙන් රැගෙන ගිය බව වනජීවී නිලධාරීන් සඳහන් කිරීමක් කරනවා. තවත් ගැටුමක් ගැන එහෙම දාලා තියෙනවා. එතකොට පාර්ශව දෙකක් ගැන කතාවක් තියෙනවා. මින්නේරිය වනජීවි නිලධාරීන්ට පහර දුන්නා කියලායි සඳහන් කරන්නේ. එහෙම පහර දීලා අත්අඩංගුවේ සිට ධීවරයා රැගෙන ගියා කියලා පත්තරේ වාර්තා කරනවා. මේ අතරේ වෙඩි තැබීමක් මාලිගාවත්තේදී ඊයේ දවසේ දැනගන්නට ලැබෙනවා. ආසවස්යාමේ තමයි මේක දැනගන්නට ලැබෙන්නේ. මදුෂ්ගේ ගෝලයෙක්ගේ බිරිඳට මාලිගාවත්තේදී වෙඩි තබා මරයි ප්‍රදීප් ප්‍රසන්නයි ලියන්නේ. මේ වන විට ඩුබායි රටේ සිටින ප්‍රබල මද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන මදුෂ් නැමැත්තා සමග සමීපව කටයුතු කරන පුද්ගලයෙකුගේ බිරිඳට ඊයේ සවස 6ට පමණ මාලිගාවත්තේ ජුම්මා මන්සන්දියේ ලොන්ඩරි ආසන්නයේදී මිලිමීටර 9 වර්ගයේ කුඩා පිස්තෝලයකින් වෙඩි තබා ඝාතනය කර තිබෙන පුවත වාර්තා කරනවා. තවත් කතන්දරයක් ආවා දින කීපයකට පසු පෞද්ගල වක්වානුවේ මේ වගේ සිද්ධීන් ගණනාවක් වාර්තා වුණා දක්නට ලැබුණා. අපි ඉන්නේ අගෝස්තුවේ සිට පෞගිය මාසය පිළිබඳව හැරී බැලීම ඔබට හැරී බලනකොට මෙහෙම හිතේ. ජූලි මාස උද්ධමනය ඉහළට ශ්‍යාම් නුවන් ලියන්. ඉකුත් ජූලි මාසයේ උද්ධමනය 3.4 දක්වා ඉහළ ගොස් තිබෙනවා. පසුගිය ජූනි මාසයේ පැවති උද්ධමනය 2.5ක් වුණා කියලායි කියන්නේ. ඒක ඔබට තමයි වැඩියෙන්ම දැනෙන්න ඕනේ. විදුලිය කතන්දර කීපයකට අවධානය දිවයින අද ප්‍රධාන ශීර්ෂ පාඨයේ තෝරාගන්නේ මෙහෙමයි. ටෙන්ඩර් නැතුව විදුලිය මිලදී ගැනීමෙන් ලංකා විදුලි බල මණ්ඩලයට කෝටි 456ක පාඩුවක්. රසි වීරසිංහ ලියන්. කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව පෞද්ගලික ඩීසල් බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමෙන් ලංකා විදුලි බල මණ්ඩලයට රුපියල් කෝටි 456ක මිලියන 4506ක් ඒ කියන්නේ පාඩුවක් දැරීමට සිදුවන තිබෙන බව දිවයින පත්තරයට වාර්තා වෙනවලු. පත්තරේටයි වාර්තා වෙලා තියෙන්නේ. පත්තරේ විස්තරයට අනුවයි අපි කතා කරන්නේ. දිනකට පත්තරවල තියෙන පාඩු ලබන ප්‍රමාණය පිළිබඳව ඇහුවම මොනවද ඔබට හිතෙන්නේ? මේ කෝටි 456ක පාඩුවක් කියලා කියන්නේ බිලියන නම් කීයක්ද? ඒ අතරේ අද දානවා පත්තරේ 2017 දී හොරෙන් ලයිට් ගත්ත අයගෙන් අල්ලලා ගත්ත මුදල මේ මව්බිම. 2017 දී හොරෙන් විදුලිය ගත් අයගෙන් මිලියන 118ක් අය කරගත්තා. විදුලි බල අමාත්‍යාංශයේ සඳහන් කරන්නේ හර්ෂණී අරසකුලරත්නයි ලියන්. තවත් කවුරු කවුරුද ඉන්නේ කියලා හොයලා බලන්න හොරෙන් ලයිට් ගන්න උන්දැලා. මොකද මේ දැනගත්ත අල්ලගත්ත අයගෙන් ණය කරගත්ත මුදල දැන නොගත්ත අල්ල නොගත්ත අය ඉන්නවා වෙන්න බැරි කමක් නැහැනේ නේ. මෙච්චර ප්‍රමාණයක් හිටියානම් හොයාගත්ත ගාන ගැන දාලා තියෙන්නේ. ඒ අතරේ තලේමන්නාරමේ දේවස්ථානයක අකුණු සන්නායකයේ උපකරණ කෝටි 200කට ඉල්ලලා වවුනියාවේ රසාදි ලියලා තියෙන්නේ. උතුරේ පැරණි කතෝලික ආගමික ස්ථානවල පූජකවරුන් කියා සිටින්නේ තම දේවස්ථානවල සවිකොට ඇති අකුණු සන්නායක කොළුණුවලට සවිකොට ඇති උපකරණ සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වී ඇති බවයි කියලා මේකේ දාලා තියෙනවා. ඒ සටහන තමයි මේ මව්බිම් ප්‍රධාන පිටුවෙන් උපුටා ගන්න. ඔයාලා බලන්න මොකද්ද කාරණාව කියලා. විරාමයක් කරගන්න. ඇතුල්පිටු වාර්තා කීපයකට අවධානය යොමු කරන්නටයි දැන් සූදානම් වෙන්නේ. මව්බිම් පත්තරේ ඉන්නවා ඇමති මහින්ද සමරසිංහ. බලන්න වරාය චීනයට බදු දුන්නෙත් මත්තල ඉන්දියාවට දෙන්නෙත් සල්ලි හම්බ කරන්නයි. යුදමේ කටයුතු වලට වරායවත් ගුවන්තොටවත් පාවිච්චි කරන්න කාටවත් ඉඩ දෙන්නේ. ආවැයට කලින් රජයේ සේවකයන්ගේ වැටු ප්‍රශ්න සියල්ල විසඳෙනවා. නුවන් හෙට්ටිආරච්චිගේ වාර්තාව. ඔන්න කියලා තියෙනවා ආයවැයට කලින් රජී සේවකයන්ගේ වැටු ප්‍රශ්න සියල්ල විසඳනවා කියලා. වරාය චීනයට බදු දෙන්නෙත් දුන්නෙත් මත්තල ඉන්දියාවට දෙන්නෙත් සල්ලි හම්බ කරන්නයි. එහෙමයි කියන්නේ. එතකොට ලබන 5 වෙනිදා පිළිබඳව ඊයේ මාධ්‍ය හමුවකදී කතාබහට ලක් වෙනවා. සැප්තැම්බර් 5 විරෝධය පිළිබඳව ලබන 5 වෙනිදා කොළඹට ගලන ජනගඟ ආණ්ඩුව gedera ඇවිීමේ පෙර නිමිත්තක්. හිටපු පළාත් සභා මන්ත්‍රී සබරගමුවේ කංචන ජාරත්න සඳහන් කිරීමක් කරලා තියෙන්නේ.
ලබන පස්වෙනිදාට කොළඹට ගලන ජනගඟ ආණ්ඩුව ගෙදර යැවීමේ සටනේ පෙරනිමිත්තක් වනු ඇතැයි සබරගම් පළාත් සභාවේ හිටපු මන්ත්‍රී කංචන ජයරත්න ඊයේ සඳහන් කරනවා. එදා ලිප්ටන් වටරවුමේ රැස්වීමේ දිග පළල මැන් SB දැන් අපිත් එක්ක කියලත් ඔහු කරපු ප්‍රකාශයක් මේ තියෙන්නේ. මේ අතරේ අපි යනවා මෞබිම් පත්තරේ ඇතුල් පිටු වාර්තාවකට. සමහර අයගේ වැඩ අවුරුදු තුනක්ම ගීයෙකු ලෙස නඩුවට පෙනී සිටි අයෙක් තීන්දුව දෙනදා සිවුරක් ඇඳෑවි. වාර්තා කරන්නේ මිනුවන්ගොඩ ටෝනි. චෝදනා තුනකටම වාර්ධකරු වෙයි ඒ විදිහට දාන්නේ. චීවර ධාරියෙකු ලෙස සිටමින් කීනිගම බුත්පිටිය ප්‍රදේශයේ විහාරස්ථානයකට අයතු ලෙස ඇතුළු වී අඳන කඩ 16ක් සොරකම් කිරීම සහ සොරබඩු ළඟ තබා ගැනීමේ චෝදනා තුනකට වරදකර වූ විත්තිකරුවෙකුට එක් චෝදනාවකට 1500 බැගින් 4500ක දඩයක් ගම්පා මහේස්ත්‍රාත්වරයා 21 වෙනිදා නියම කළා කියලා පත්තරේ වාර්තාවේ දක්නට ලැබෙනවා. මේ අතරේ කොළොන්නාවේ එළවලු කඩේක කුඩු ගංජා ජාවාරම. වාර්තා කරන්නේ වැල්ලම්පිටියේ ශාන්ත. ඉලක්කය පාසල් සිසුන්. පාසල් සිසුන්ට මත්පැති විකුණූ බව කියන පුද්ගලයෙකු මත්පැති 360ක් සමග කොළොන්නාව සාලමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් බව වැල්ලම්පිටිය පොලිසිය කියනවා. ප්‍රදේශයේම පදිංචිකරුවෙක් වන වයස 61ක් වූ සැක්කරු එළවලු කඩයක් කරන මුවාවෙන් මත්පැති වලට අමතරව ගංජා හා හෙරොයින් වැනි මත්ද්‍රව්‍යද වෙළඳසැලේ අලෙවි කර ඇතැයි පොලිසිය කියනවා. දාලා තිනවා ඉලක්කය පාසල් සිසුන් කියලා. තම අවධානයෙන් ඉන්ටෝනි සිසුස්වයන් පිළිබඳව පාසල් අවට වටපිටාවේ පරිසරයන් පිළිබඳව ඒ හැම තැනකටම පොදු කාරණා. මේ අතරේ බලන්න මෞබිමේ තවත් සටහනක් තියෙනවා. මාර වැඩ. ගංජා පිටිකරන මෝලක් තනමල්විල. විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවටගත් ගංජා තොගයේ සහ උපකරණයි තංගල්ලේ මානගේ වාර්තාවක් කළා තියෙනවා. ගංජා පිටිකරන මෝලක් තනමල්. ඊළඟට ඔබට සෞඛ්‍ය තත්ත්වය පිළිබඳවත් අවධානයෙන් සිටීම ඉතාම වැදගත්. අපි උපුටා ගන්න සූදානම් වෙනවා කතාවක් අද ලංකාදීපෙන්. දියවැඩියාව ඔබේ පෙනීම අඩු කරන හැටි. මේ අද ඒ පිළිබඳව සටහන තබන ආකාරය කතා කරන්නේ මහනුවර මහරුවාලේ අක්ෂිශල්‍ය විශේෂඥ වෛද්‍ය දමයන්තා බැමිනිවත්. ඒ පිළිබඳව විග්‍රහයක් රූප සටහන් දාශ්‍රයෙන් සිදු කර තිබෙන අයුරු දක්නට ලැබෙන. අදාළ රෝගී තත්ත්වයෙන් පසු වෙනවා නම් ඔබට වැදගත්tei ඒ පිළිබඳව දැනුවත් කරන්නයි පුටා ගත්තේ. ඕස්ට්‍රේලියානු නවග්‍රාමාත්වරයා කවුරුන්ද කිඳමන්ද කියලා අද පත්තරයක සටහනක් තියෙනවා. මේ තින් ඕස්ට්‍රේලියානු නව අගමැති ශ්‍රී ලංකාවේ සමීප මිතුරෙක් චාරූප අවස්ථා දාලා තියෙන මේ පරණෙව්වා. හොඳේ ශ්‍රී ලංකාවට පිරිනැමුණු නාවික යාත්‍රා ද්විතීය අධිකාරියට පත්කරන මොහොතට එක් වූ එවකට අමාත්‍යවරයෙකු මොරිසන් උඩම චාරූපේ. ඊට පස්සේ පහළ 2014 ඕස්ට්‍රේලියානුව පැවති ස්වෛරී දේශසීමා සමුළුවට සහභාගි වූ අවස්ථාවේ ශ්‍රී ලංකා නියුදිතයන් සමගින් එහි අවස්ථා කීපයක් තමයි දක්නට ලැබෙන්නේ. හිටපු ජනාධිපතිවරයා සමග එක්ව සිටි අවස්ථා කීපයක් පෙන්නුම් කරනවා. මේ අතරේ හිටපු ජනාධිපතිවරයා ඊයේ අදහස් පළ කිරීම සිදු කරන ආකාරය අවස්ථා දෙකෙදි දක්නට ලැබුණා. බලමු. ශ්‍රී ගෞතම විහාරාධිපති පූජ්‍ය ඕමල්පේ සුමන රතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි අභිනවයෙන් ඉදිකරන ලද දෙමහල් ධර්මශාලාව, ධාතු මන්දිරය, සංඝාවාසය, දම්සක් පැවතුම් සූත්‍ර, ශල්්‍යමය පුවරුව, සත්පුදු කුටි සහිත බෝධි ප්‍රාකාරය විවෘත කිරීම අද සිදු වුණා. ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී උත්සවය ඇමතු හිටපු ජනාධිපතිවරයා පන්සල මුල් කරගෙන තමයි අපේ සමාජය ගොඩනැගිලා තියෙන්නේ. මෑත ඉතිහාසයේ ඉඳලා ඒක වෙනස් කරන්න හුඟක් අය මහන්සි දරන. ඒ මහන්සි දරන අය අතර බෞද්ධයන්ම සිටීම තමයි කනගාටුවට කාරණේ. සමාජයේ නොඑක් ආකාරයෙන් නම් අරගෙන ප්‍රසිද්ධ වෙච්ච සමහරු අද ඔවුන් පාවිච්චි කරනවා බෞද්ධාගම පිළිබඳව, පන්සල පිළිබඳව වෙනත් මත දරන්ට බෞද්ධාගමට විරුද්ධව කටයුතු කරනවා. අපේ සංහිඳියාව ඔක්කොම තියෙන්නේ බෞද්ධයට විතරයි. ආගමක් නැති සමාජයක් මේ රටේ ගොඩනගන්න ඕන කියලා අද නාට්‍ය පෙන්නනවා, පොත් ලියනවා.
උත්සවයෙන් අනතුරුව පිටතට පැමිණි හිටපු ජනාධිපතිවරයාට මාධ්‍යවේදීන් ප්‍රශ්න කිහිපයක් යොමු කළා. ඔබතුමාගේ හවසතාව මත්පන් ජනාධිපතිතුමා කොහොම හරියක් කතා කරාද? නෑ, ඉතින් මල්ලගෙදර ගලාවන් පස්සේ ඕක කතා කරන්නේ. අවිල්ලා ශෝකය ප්‍රකාශ කිරීම නිසා මුළු රටේම දේශපාලන පෙරලියක් ඇති වෙනවා කියන එක කියන්න බෑනේ නේ. තුමා මේ ජනාධිපතිවරයාට වඩා පුද්ගලිකව දන්නවා. වරුදු ගානක් අපි එකට හිටියේ. ජනාධිපතිනේ දැන් මේ වන විට කොහොමද වර්තමාන දේශපාලන තත්ත්වය? ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ ජනාධිපතිවරයා මුල් වෙලා යම් කිසි කොමිසමක් පත් කළා, වාර්තාවක් ඉදිරිපත් කළා, ඒක පාර්ලිමේන්තුවට දැම්ම ආණ්ඩුවේ. එතකොට ජනාධිපතිවරයා දාපු දේ අගමැතිවරයා විසින්ම පරාජය කළා. එහෙමනම් මේ අයට මේක එකට ඉන්න බෑ දැන්. ජනාධිපතිවරයා ඉවත් වෙන්න ඕන නෑ. වගකීම අගමැතිවරයාගේ. නැත්නම් අගමැතිවරයා ඉවත් වෙන්න ඕන. ආණ්ඩුවක් 119 බිඳුවට පැරදෙනව නම් ඔවුන් ඉදිරිපත් කරපු දේ ඊට වඩා මොකද පරාජය? ඒ හිටපු ජනාධිපතිවරයා අපි විදේශ වාර්තා සඳහායි දැන් යන්නේ සූදානම් වෙන්නේ. ලංකාදීපෙන් උපුටා ගන්න වල්ලෝ අත. කාරණා කීපයක් තියෙනවා. පහලින් දැන් බලාගෙන යමු. ඇමරිකා ජනපති අපේක්ෂක ජෝන් මැකේන් සමුගණේ න්‍යෂ්ටික අවිහරණ කටයුතු ප්‍රමාදයි, උතුරු කොරියාවට යන්න එපා ජනපති ට්‍රම්ප් රාජ්‍ය ලේකම්ට කියනවා. වෙන්න තවත් තීරණාත්මක කතන්දරයක් තමයි ඒ තියෙන්නේ. ඒ අතර යනවා අපි දැන් පාකිස්තානයේ පැත්තට. පාකිස්තාන අගමැතිට ජනපතිට සැප ගුවන් ගමන් තහනම් කැබිනට් මණ්ඩලය තීරණය කරයි. අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයා ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨයන්ට මෙන් ඉදිරියට ගුවන් යානාවල සුකෝභෝගී පළමු පන්තියේ ගමන් කළ නොහැකි බව පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ප්‍රමුඛ ඔහුගේ නව රජය පෙරේදා තීරණය කරනවා. ඉම්රාන් ඛාන් ආවිල්ලා ආපු අවස්ථාවේ ගන්න ක්‍රියාමාර්ග ගණනාවක් දැන් ලෝක අවධානයට පාත්‍රව තිබෙනවා. ටික කාලයක් යනකොට ඔහුගේ ක්‍රියාකලාපයේ ඒ තත්ත්වය කොහොමද කියලා අපි බලමුනේ. ක්‍රීඩා වාර්තාවකට අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. අද පත්තරේ ක්‍රීඩා වාර්තාව අය පුටා ගන්නේ. ප්‍රශ්නාර්ථත් ගොඩක් එක්ක මේක දාලා තියෙන්නේ. මෙවැනි කතාවක් තියෙන බව ඔබට දැනුවත් කරන්න ප්‍රශ්නාර්ථයත් එක්ක සැකයක් සම්බන්ධයෙන් කතන්දරයක් අපි නිකමට පුටා ගන්නවා. 20-20 ලීගයේදී ප්‍රධාන පෙළේ ක්‍රිකට් ක්‍රීඩකයන් කීප දෙනෙක්ට තරඟ පාවාදීමේ චෝදනා. හැබැයි ප්‍රශ්නාර්ථය තියෙනවා. ඒක මම විශේෂයෙන් කියලා තමයි වාර්තාවට යන්නේ. පැතුම් ශ්‍රී විජයරත්නයි වාර්තා කරන්නේ. වත්මන් ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් දෙදෙනෙකුත් ඒ අතර ද කියලා වගේ ප්‍රශ්නාර්ථය එතනක් දානවා. දඹුල්ල ක්‍රීඩාංගණයේ සිටි ක්‍රිකට් ඔට්ටුකරුවන් සහ බුකීකරුවන් ඉන් ඉවතට ප්‍රශ්නාර්ථය එතනත් ඇවිල්ලා තියෙනවා. මොකද්ද කියලා විශේෂ අවධානය යොමු කරන්න. ක්‍රීඩා බලධාරීන්ටයි ඒල්ලීම. කාටුන් පෙළ ඉතිරිව තිබෙන්නේ. බලාපොරොත්තු වන්න විරාමයකින් අනතුරුව. කාටුන් පෙළට අවධානය යොමු කරන්නයි සූදානම් වෙන්නේ. ආරම්භ කරමු අද පත්තරේ අවන්ත ආටිගලගේ කාටුන් එකෙන්. රටේ අහිංසක පුරවැසියා මාසේ අන්තිමට වැටුප ගන්නවා. අන්න වැටුපේ ප්‍රමාණය. ඒ අතරේ ඔහුට වැටුප ගන්න බෑ. ඔහුගේ අත් දෙක පැත්තක හිර කරලා පිටිපස්සෙන් ඇවිල්ලා ණයවාරික කියන කෙනා ඒ වැටුප ගන්න ආකාරය. ණයවාරික වලට කැපෙලා ගියාම නේද? ඒ අතරේ බෞබිම් පත්තරේට යන්නේ MD වීරරත්නගේ කාටුන් එකක් බලන්න. බිරිඳ පත්තරේ බල්ල කියනවා ඇමති රිෂාඩ් කියනවා එයා ළඟ ආයුධ තියෙනවා කියම බොරු කතාවක්ලු. මාත්‍යා ගානක් නැතුව කියනවා ඒක තමයි ඕන්නම් උන්නේ ගාවතියේ කියතක් පොරවක්. එමක්කටයි මේ ලංකාදීපයේ තලංගම ජයසිංහගේ පලාමල්. රාජදාස එකපාරටම ඇවිල්ලා කියනවා රාජ්‍ය බැංකුවක සාමාන්‍ය අධිකාරිගේ වැටුප ලක්ෂ 21ක්ලු සර්. ඒක ආපු ගමන් ඒතුමාට මොකක් දන්නවද මතක් වෙන්නේ? ෂා යකෝ ඕක කලින් දන්නවනම් විනිසුරුවරුන්ගේ වැටුප නෙවෙයි අපි ඉල්ලන්නේ. සංසන්දනය කරන වැටපත් තියෙනවානේ. එහෙනම් ඉල්ලන්නේ වෙන එකක්ලු. ඒතුමා කියන්නේ සුමතිපාල ජෝතිපාලගේ සමයන් මෙන්න. ප්‍රසන්න රණතුංග කියනවා සැප්තැම්බර් 5 වෙනිදා තමයි ආණ්ඩුව හෙල්ලිලා යන්න කියලා. අපිවත් හෙල්ලිලා ගියා බං. බාණ්ඩ 200කට අලුතින් වැට්ටාවක් කියද්දි ඊයේ පත්තරවල තිබුණේ හෙල්ලිලා යන කතාව. ලංකාදීපයේ දාසගේ කාටුන් එක මෙන්න. මේ බලන්න දෝලාවේ තියලා හිටපු ජනාධිපතිව ඉස්සුවේ කවුද? ජී.එල්. පීරිස්. මොකෙන්ද 19 කතාවෙන්? හැබැයි පිටිපස්සෙන් අල්ලන්න කෙනෙක් හිටියේ නෑ. මෙන්න දැන් එක්කෙනෙක් එක පිම්මේ දුවලා ඇවිල්ලා මේ තමන්ගේ වාරුව දෙන්න හදනවා.
හිටපු අගවිනිස්තුරුවරයෙක්ගේ මූණුවර නේද ඇඳලා තියෙන්නේ? සරත්ෙන් සිල්වාගේ මූණුවර වගේ නේ ඉස්සරහින් ජීල්. ලංකාදීපේ පංකජ රවින්දගේ සරදම් මෙන්න. මෛත්‍රී මහින්ද සමගි කරන්න SB කපුව වෙලාලු. චන්ද මැසිමකට ගිය කලක්. චන්ද මැසිමක් දැන් කපුවෙක් වෙලා. දිවයිනේ ජාරත් වික්‍රමසිංහගේ ෆේක්බුක් මෙන්. මැතිවරණ කොමිසමේ සභාපති මොනවාද හිර කරගෙන එතැන්ට ගිහිල්ලා වික්‍රමසිංහගේ අංකල් අහනවා. පළාත් සභා ඡන්දය තියෙනවද සර්? මොනවා අහනවද? මේ පේනවනේ මට වෙලා තියෙන සංගෙඩිය. පළාත් සභා සීමා නිර්ණය කියන එකේ හිර වෙලා ඉන්න ආකාරයක් තමයි දක්නට ලැබෙන්නේ. ලංකාදීපයේ 30 හේවා 20ගේ hina වැස්ස මෙන්. යාපාලනේ කියන පැස්බරා මේ ඔළුව ගහගෙන ඉන්නවා. ඔළුව ගහගෙන ඉඳලා පොළොව යට කියනවා පනත ගෙනාවෝ කියලා. ඒ වගේම තවත් පැත්තකින් කියනවා මාත් විරුද්ධ වුණෝ කියලා. කියනවා ගෙනල්ලා විරුද්ධ වෙනවා. මාරයි. ලංකාදීපයේ තලන්ගේ අනේද කියන්නේ කවිය. පනතක් ගෙනත් මහලුකුවට හරි ගැස්සූ එය පරදන්න රජයේ මය අතිස්සූ විශ්වාසයේ රටේ බිඳුවටම බැස්සූ කෙලියක් මෙවැනි දුටුවද මින් පෙර පිස්සු. මීට කලින් දැක්ක දානවා මේ වගේ කෙලිය. දවසේ 14 විදුරා අබේනායකගේ. ෆයිසර් ගෙනා සීමා නිර්ණය බෝලේ දේශප්‍රියත් පටලවලා පඹගාලේ 20:20ටත් හරිවාගේ කාලේ දැන් නම් ඉතින් එනකොට හොඳ නෑ රාලේ. මේ ලංකාදීපේ දාසහපලානගේ ස්වාරිස්. අගමැතුම ආවිල ස්වාරිස්ට කියනවා අපි වැඩකරුවන් මිසක් සඳර්ශනකරුවන් නොවේ කියලා. මහා බැංකුව පැත්ත හැරලා බල්ල ස්වාරිස් කියනවා මහා බැංකුවෙන් දැනගත්තා සර්. දැන් ඕකයි තත්ත්වය අනුරාධගේ දිවයින පත්තරේ. ලෙඩදුන් මෙතෙක් යහපාලන වාහනය දැන් හරි පිකප් එන්නේ නද දීගණය. අගමැතුමා කියනා වැකි සෝබණය ජනයා ඉන්නේ නම් දත්මිටි කාගෙනය. අවසානයේ ගන්න සූදානම් වෙන්නේ තේරවිල්ලකින් අද පත්තරේ ජනරාණි කාටුන් එක මෙන්න. මෙන්න රාණි ඉස්සරහට ඇවිල්ලා කියනවා තේරවිල්ලක් තියෙනවා තෝරා පන්රාණි. සසඳ සසඳ ගලපල්ලේ උපන්නේ ඔළුව නැතිව කඳමයි සාප දෙන්නේ. නෙද්දෙක උඩබලා බිම ගොදුරු කන්නේ මෙතුන් පදේ තෝරාලා කියන්නේ. මෙන්න රාණි තෝරනවා. සසඳ සසඳ ගලපල්ලේ උපන් සතා ඔළුව නැතිව කඳමයි සාප දුන් සතා. නෙද්දෙක උඩබලා බිම ගොදුරු කන සතා දැනගන් මැතිද දේශපාලකයා නොවේද සතා. හමුවෙමු මේක පුදුම ලෝකයක් සමගින්.